මේ කියන ගැටයට මේ කියන උගුලට ඔයත්තොත් මමත් සතිපට්ඨානය වඩන්නේ නැති තාක්කල් අපේ ජීවිතේ හැම දාම හැම මොහොතකම පත්වෙනවා අපි එකෙන් දුක් විඳිනවා බොහෝම අප්‍රිය අමනාප වෙච්ච විදිහේ විපාක භුක්ති විඳිනවා. ඒ වගේ දේවල් අපේ හිතට එන එක හෝ කනට ඇහෙන එක ඇහැට පෙනෙන එක ආදී මේ හැම දෙයක්ම අපිට බොහෝ දුකක් ගෙනල්ලා දෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. අද වෙනකොට සමාජයේ වුණත් ගත්තහම පින්නතුනේ විවිධාකාර අලුත් 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 දේවල් හදා ගන්නවා, නිෂ්පාදනය කර ගන්නවා ඔය කියන දේෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම සරල හරිම ප්‍රායෝගික ක්‍රමයක් කියලා දෙනවා. ක්‍රමය මෙන්න මේකයි. මාතෘකා පාඨයට ගත්තේ පින්නතුනේ පටිච්ච සමුප්පාදයේ තුල තියෙන අපි නිතර නිතර අහන එකක් උපාදාන පත්‍ය භව. උපාදානය කියලා කියන අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම ඇති කල්හි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත උපතකට යන්න පුළුවන් කියලා. වෙනතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කතා කරන උපත මිනිසෙක් හැටියට උපදිනවාම කියන එක විතරක්ම නෙවෙයි. අපි ඇහැට දකින රූපයක් ආශ්‍රය කරගෙන යම් කිසි දෙයක් දකිනකොට අපේ අල්ලා ගැනීමක් තිබුණා නම් හොඳ හැටියට හෝ නරක හැටියට, කැමති හැටියට හෝ අකමැති හැටියට, සැප හැටියට හෝ දුක හැටියට, ප්‍රියමනාප හෝ අප්‍රියමනාප හැටියට ආදී වශයෙන් ඕනෑම ආකාරයකට අපිට අල්ලා ගැනීමක් හදාගන්න පුළුවන්, උපාදානයක් කරන්න පුළුවන්. එහෙම දෙයක් කළොත් ඒක භවයක් කරා යන විදියයි, ඒ දෙයින් නැවත උපතක් සිද්ධ වෙන විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ උපත පින්නතුනේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඊළඟ ජීවිතයකට යනවා කියන වටත් වඩා අපිට ඒ ආකාරයේ අල්ලා ගැනීමකින් යුක්ත වෙච්ච වචනයක්, ක්‍රියාවක් සහ සිතුවිල්ලක් හදාගන්න උපතක් කරා, ඒ දෙය ප්‍රභවය කරා, ඒ දෙය ඇති කරන මොකක් හරි නිමිත්ත කරා තමයි අපි යොමු කරවන්නේ කියන එක මං අද ඔයත්න්ට කියලා දෙන්න උත්සාහ කරනවා. උදාහරණයක් හැටියට සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දී අපි ඇහැට මොකක් හරි දැකපු රූපයක අමනාප බවක් ඇති වුණා නම් අපේ හිතේ ඔය කියන අමනාපය ප්‍රධාන වෙච්ච විදිහට අපි රූපේ බලපුවාම ඊළඟට අපිට වෙන රූපයක් බලන්න හේතු වෙනවා, නැත්නම් අපිට තවත් රූපයක් බලන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ඔයත් වැඩ කටයුතු කරනකොට කවුරු නමුත් කෙනෙක් දිහා හෝ මොනවා හරි දෙයක් දිහා බලන්ට උනහම අපේ හිතේ නැත්නම් ඔයත්න්ගේ හිතේ අමනාපේ මුසුවෙච්ච හැඟීමක් එක්ක ඒ රූපේ බැලුවා නම් ඕක දිහා ඇඹලෙන් බලාගෙන ඉන්නෙත් නෑනේ අපිනේ. අපිට වෙන රූපයක් බලන්න සිද්ධ වෙනවා. අපිට තව තවත් වැඩ කටයුතුත් තියෙනින්ද. හැබැයි තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි, ගැටේ ආපහු අර රූපය බලද්දි හෝ ඒ කෙනාව දකිද්දි අපිට එන අදහස තුල තියෙන්නේ අවසාන වශයෙන් අපි රූපාදානය කරගත්ත ටිකයි. ඔන්න ඔකයි තියෙන අමාරුව. මෙන්න මේ උගුල, මෙන්න මේ කියන උගුලට ඔයාටත් මමත් ඇහැට දකින රූපයට හෝ වේවා, කනට අහන සද්දයට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, ශරීරයට දැනෙන ස්පර්ශයට, හිතට නරඹුනට කියන මේ හැම එකකටම අහු වෙලා ඉන්නවා අද වෙනකොට. උදාහරණයක් ඇරෙන්න මොකක් හරි සෙරප්පු දෙකක් දාගෙන යනකොට කකුල රිදෙන්න පටන් ගත්ත කියලා හිතමුකෝ. එතකොට ওই සෙරප්පු දෙක ගැන අපේ හිතේ තියෙන අදහස මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන්. හරිම ලස්සනයි. ගොඩක්ම ගණන් මේක. දැම්මම පුදුමාකාර හැඩයක් තියෙන, හැබැයි කකුල පුදුමාකාර විදිහට රිදෙනවා. ওই අදහස තමයි තියෙන්නේ. එතකොට ওই කියන අදහස තියාගෙන උදාහරණයක් හැටියට ගත්තොත් ඒ වගේ අදහසක් තියාගෙන අපි සිරප්පු කරලා පැත්තකින් තියලා ආයෙ කාලෙකට පස්සේ සිරප්පු දකිද්දි හෝ ඒක ලාගන්ට හිතනකොටම අපිට අවසානෙට මතුවෙච්ච සිතුවිලි ටික තමයි ආපහු මතුවෙන්න පටන් ගන්නෙ. අර උපාදානය කරගත්ත ටික මතුතේ භවයක් හදලා පෙන්නනවා අපිට අපේ ඉස්ස.
මේ කියන ගැටයට මේ කියන උගුලට ඔයත්තොත් මමත් සතිපට්ඨානය වඩන්නේ නැති තාක්කල් අපේ ජීවිතේ හැමදාම හැම මොහොතකම පත් වෙනවා අපි එකෙන් දුක් විඳිනවා බොහොම අප්‍රිය අමනාප වෙච්ච විදිහේ විපාක භුක්ති විඳිනවා. ඒ වගේ දේවල් අපේ හිතට එන එක හෝ කනට ඇහෙන එක ඇහැට පෙනෙන එක ආදී මේ හැම දෙයක්ම අපිට බොහෝ දුකක් ගෙනල්ලා දෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. අද වෙනකොට සමාජයේ වුණත් ගත්තහම පින්නතුනේ විවිධාකාර අලුත් 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 දේවල් හදා ගන්නවා, නිෂ්පාදනය කර ගන්නවා ඔය කියන දේෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම සරල හරිම ප්‍රායෝගික ක්‍රමයක් කියලා දෙනවා. ක්‍රමය මෙන්න මේකයි. සාංසාරිකව අපිට එකතු වෙලා තියෙන අපේ පුරුදු වල ග්‍රහණය වෙලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා ඔය කියන කැමැතියක් මෙති කියන දේවල්. ඒක ඔයත්තන්ටත් එකයි මටත් එකයි. සතිපට්ඨානය වඩන කෙනා නැත්තම් සිහිමත්ව ඉන්න කෙනා, ඔකට මම කියන වචනේ අපක්ෂපාතීව නිරීක්ෂණය කරන කෙනා, තමන්ගේ ජීවිතයේ තියෙන විවිධාකාර පැතිකඩන් දෙස බලන්ට පටන් ගන්නවා විමර්ශනාත්මක කෝණයෙන්, පැත්තක් ගන්නේ නැතුව. මං ඒකයි ඔකට කියන්නේ අපක්ෂපාතී නිරීක්ෂණය කියලා. ඒක හරියට සෙල්ලම් පිටණියකට ගිහිල්ලා කවුරු හරි දෙපිටිසක් සෙල්ලම් කරන දිහා වෙනත් රටක කෙනෙක් බලාගෙන ඉන්නා වගේ කියලා හිතන්න පුළුවන්. නැත්නම් පාරක් අයිනකට ගිහිල්ලා ඒ වාහන දිහා ඔහේ බලාගෙන ඉන්නා වගේ කියලා කියන්න පුළුවන්. ඒක මගේ කියලා අල්ලා ගැනීමක් නැහැ. මට පාලනය කරන්න ඕන කියලා ඒ විදිහ අදහසකුත් නැහැ. ඔහේ බලාගෙන ඉන්නවා. එතකොට මේ පැත්තෙන් වෙන දේවල් සහ මේ පැත්තෙන් වෙන දේවල්, මෙහාට යන වාහන වගේ මේ පැත්තට යන වාහන, ඒ ආදී හැම එකක්ම අපිට ඔහේ බලා ගන්න පුළුවන් වෙනවා අපි ඒ වගේ බැසගත්තේ නැති වුණොත්. සතිපට්ඨානෙන් අපිට උගන්නන මූලිකම දේ පැත්තක් ගන්නෙ නැතුව නිරීක්ෂණය කරන්නටයි. මේ කියන දේ කරගන්නට උනහම පින්නතුනේ අපිට හම්බ වෙන්න පටන් ගන්නවා සිහිය පවත්වන්නට. එහෙමනම් මුලින්ම අපි හිතාගෙන හිටියේ පර්යංකයකට මෙයන්ට ඕන, නැත්නම් එර්මිනිය කොටාගෙන වාඩි වෙන්න ඕන, එක්කෝ සක්මන් කරන්න ඕනේ කියලා. ඒ උනාට පස්සේ හම්බ වෙන්න ගන්නව නෑනේ. මම මේ වැඩ කරන අතරතුරත් ආවල් කෙනාව දකිද්දි හෝ අසවල් දේ දකිද්දි මට කැමැත්තක් වෙනවා, එක්කෝ මට අකමැත්තක් වෙනවා. අසවල් වචනේ මම කතා බහ කරද්දී මම කැමැත්තෙනුත් කතා කරනවා, අකමැතුනුත් කතා කරනවා, මෛත්‍රීනුත් කතා කරනවා, කෝපේනුත් කතා කරනවා. ඔහේ ගණන් ගන්න නැතුව නිකන් අපි හිතමු උපේක්ෂාවක් නෙවෙයි ඒක. ඒ මේ එච්චර වැදගත්කමක් දෙන්නේ නැතුවත් කතා බහ කරනවා. අහන ඇසීමට පවා ඒ දේ එහෙමම තමයි. නාසයේ දැනෙන ගඳ සුවඳත් ඒ දේම ඒ විදිහම තමයි. දිවට දැනෙන රසයටත් ඕක ওই විදිහම තමයි. කායට දැනෙන ස්පර්ශයට වගේම හිතට එන අරමුණු වලටත් අපි ওই විදිහටමයි ප්‍රතිචාරය දක්වන්නේ. එතකොට සතිපට්ඨානය වඩන කෙනා ඉගෙන ගන්න පටන් ගන්නවා, පුරුදු කරනවා මේ මොහොතත් එක්ක ජීවත් වෙන්න. ඒ මේ මොහොතත් එක්ක ජීවත් වෙනවායි කියන එකේ තේරුම තමයි මේ මොහොත තුල තමන්ට මුහුණ දෙන්න වෙන කාරණේ මොකක්ද, ඒ දෙයට තමන්ම දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා මනාකොට හඳුනා ගන්න. ඒ ප්‍රතිචාරයත් එක්ක තමයි මෙයාට තේරෙන්න පටන් ගන්නේ මේ දකින දෙයට හෝ ආන දෙයට හෝ ශ්‍රවණය කරන දෙයට හෝ දැනගන්න මේ ආකාරයේ ඕනෑම දෙයකට උපාදානයක් තියෙනවද, අල්ලා ගැනීමක් තියෙනවද, බුදු උපේක්ෂාවකින් කරනවාද කියලා. එතකොට අපිවම මේ හැටියට හඳුනා ගන්න පටන් ගත්තාම මීට කලින්ට වඩා අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා ඊට කලින් මම මේ විදිහට උපාදාන කරගත්ත හින්දා, මේ විදිහට අල්ලගත්ත හින්දා මට ඕන හෝ එපා හරි කියලා. ඊට පස්සේ ඒ රූපය දකිනකොට එක්කෝ ඕන වුණා එක්කෝ එපා වුණා. ඒ දෙක තිබිච්ච හිඳයි මට දුක ඇති වුණේ. මම මේ විදිහේ ප්‍රශ්න හදාගත්තේ දුක ඇති වුණේ කියන පැත්තකින් තියමුකෝ. මේ විදිහේ කරදරවලට මුහුණ පානට සිද්ධ වුණේ කියලා අපිම හඳුනා ගන්න පටන් ගන්නවා, තීරුම් බේරුම් ඇති කර ගන්නවා.
ඔන්න උතනයි පින්නතුනි ධර්මයේ පුරුදු කිරීමේ සහ ධර්මයේ අනුව ජීවත් නොවීමේ වෙනස තියෙන්නේ ප්‍රධාන වශයෙන්. සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් ඇති කරගන්න පංචස්කන්ධකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධකය කියලා. ඒක පංචස්කන්ධකේ නෙවෙයි පංච උපාදානස්කන්ධකේ. රූපයක් තිබුණා නම් ඒක උපාදාන වශයෙන් ගන්න. වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියලා කියන මේ ඕනෑම දෙයක් ගන්න උපාදාන වශයෙන්. හැබැයි සතිපට්ඨානේ වඩන කෙනා අවබෝධ කරගන්න පටන් ගන්නවා ඔය කියන රූපේ මම උපාදාන කරගන්නවද නැද්ද. එතකොට හම්බ වෙනවා සමහර රූප තියෙනවා ඇත්තම උපාදාන කරගන්නවා. නමුත් සමහර ඒවා තියෙනවා නෑ උපාදාන කරගන්නේ නැතුව විසඳ ගන්නවා. සමහර ශබ්ද තියෙනවා, සමහර ගන්ධ තියෙනවා, සමහර වේදනාවල් තියෙනවා, සමහර සංඥා තියෙනවා, සමහර සංස්කාර නැත්තම් හිතේ හදා ගන්නා වූ සැලසුම් තියෙනවා. උපාදාන සහිතයි, උපාදාන රහිතයි. මේ දෙපැත්තට ගලාගෙන යන බව වගේම සමහර විඥාන නැත්තම් හිතේ තැම්පත් කරගන්නේම තියෙනවා උපාදානයක් එක්ක සහ උපාදාන නැති. මෙන්න මේ ආකාරයට හඳුනා ගන්නට අපිම පුරුදු වෙනවා සාමාන්‍ය ජීවිතයේ ගෙවන ගමන. මහ දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. අපි ගත කරන ජීවිතයේදී ඒ ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා අපි මේ අපිට මුණ ගැහෙන දේවල් වලට දක්වන ප්‍රතිචාරය තුළ මෛත්‍රී, කරුණාව, මුදිතා, උපේක්ඛාව තියෙනවද ඒ දේවල් නැද්ද කියන එකයි ඔයලා බලන්න ඕන, තේරුම් බේරුම් ඇති කරගන්න ඕන. එපමණක්ම තමයි මේ ආකාරයට හඳුනා ගත්තාම පින්නතුනි එක්තරා විදිහකට ධර්මයේ දන්න කෙනෙක් වුණොත් අහන්න පුළුවන් හාමුදුරනේ මෛත්‍රිය කියලා කියන්නේ උපාදානයක් නේද කියලා. ඒ වුණාට මම පුතා දැනට අපේ මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න නිකලස් තත්වයට එකපාරටම හිත ගන්නවාට වඩා හිතට දෙන්න ඕන ජීවත් වෙන්න වටිනා කියන වැඩපිළිවෙලක් වපසරිය. ඒකින් හින්දායි අපි සතර බ්‍රහ්ම විහරණු ගන්නන්නේ.